ශ්‍රී ලංකේ රූපවාහිනී සිංහල ප්‍රවෘත්ති කියන ප්‍රථම මුස්ලිම් ප්‍රවෘත්ති නිවේදිකාව තමයි මේ. මම ෆාතිමා නස්රෙන්. අස්සලාමු අලයිකුම්. වලයිකුම් සලාම්. ආවේ උඩරට මැණික කෙනෙක් වගේ ලස්සන ඔසරියක් ඇඳලා. දනදා පෙරහැර සෝදානම ගැන තමයි මම එදා මුලින්ම කරේ. මේ වார்த்தාව පිහිටවපු රාත්‍රිය මතකද? අයියත් එක තමයි ඉදිරිපත් කරේ මුලින්ම. සමහර චෝදනා හැබැයි මට දරා ගන්න බැරි ඒවත් එල්ල වුණා. ඒ නැතුව නෙමෙයි. සිංහල රූපවාහිනී නිවේදකේ සමග විවාහ වන ප්‍රථම මුස්ලිම් රූපවාහිනී නිවේදිකාව බවට පත් වී. ඒවටත් අය අයිතියක් තියෙනවා. මුස්ලිම් සමාජයෙන් අපිට බලපෑම් ආව නැතුව නෙමේ. අම්මලා තාත්තලාගෙන් සෑහෙන ප්‍රශ්න කරපු පිරිස් හිටියා. අද මහා අම්මන්ඩි කෙනෙක් විදිහට කතා කරනවා. ඊට වඩා මට මගේ දුව වටිනවා කියන තැන මම ඉන්නවා. ඒ පුතත් සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. අද වෙලින්නේ එසේ මෙසේ චරිතයක් නෙවෙයි. ඉතිහාසගත චරිතයක්. වාර්තාගත චරිතයක්. ශ්‍රී ලංකේ රූපවාහිනී සිංහල ප්‍රවෘත්ති කියන ප්‍රථම මුස්ලිම් ප්‍රවෘත්ති නිවේදිකාව තමයි මේ. ආයුබෝවන්. ආයුබෝවන් අයිය. අස්සලාමු අලයිකුම්. වලයිකුම් සලාම්. ෆාතිමා නස්රීන් නසාර්. මේ වෙද්දී ඉතිහාසගත වාර්තාව පිහිටවලා කොච්චර කාලයක් වෙනවද? හරියටම අවුරුදු 8ක් වෙනවා අයියේ. 2016. 2016. අයියට මතකයි ඇති. අපි ඉතිහාස කතාවේ පටන් ගත්තොත් තමයි හොඳයි කියලා මට හිතෙන්නේ. දැන් ෆාතිමා පිහිටවපු වාර්තාව කවදාවත් අයිත් කාටවත් කඩන්න බෑනේ. කෙනවා ඉතිහාසගත වෙලා ඉවරයි. ඒ වාර්තාවේ ඇත්තම ලොකු අයිතිකාරයෙක් තමයි අයියා. ඒක ඇත්තම මං කියන්නේ මගේ පුංචි කාලේ ඉඳන් තිබ්බ හීනයක්. කියන්නේ ගොඩාක් අය හිටියා හීනෙට, කියන්නේ hina වුණා මේක කරන්න පුළුවන්ද කියන තැන හිටියා. හැබැයි මට විශ්වාසයක් තිබ්බ කවදා හරි මම මේ හීනෙට යනවා කියන එකයි. දැන් හීනෙ හැබෑ වෙන්නේ 2016 ස්වර්ණවාහිනියේ තියෙන සම්මුඛ පරීක්ෂණෙන්. එදා මුලින්ම ඔයාව ඉන්ටර්විව් කරන්නේ මමයි තුෂාරි. මතකද අහපුවා අපි? ඔව් අය මට මුලින්ම තිබුණා මේ විස්තර විචාරය කරන්න. අයිට මතක ඇති මම මුලින්ම එදා කිව්වේ දළදා මාලිගාවේ දළදා පෙරහැර පැවැත්වෙන සෝදානම ගැන තමයි මම එදා මුලින්ම කරේ. ඒක ඇත්තටම විශේෂතාවක් වුණා. මුලින්ම අපිට විශේෂ වුණේ ඔයාගේ නම. ෆාතිමා නස්රීන් කියලා නමක්. හැබැයි ආවේ උඩරට මැණික කෙනෙක් වගේ ලස්සන ඔසරියක් ඇඳලා. ඒකත් විශේෂතාවක්. ඔව් අය. ඒ කියන්නේ මම ඇත්තටම මගේ පාසල ශාන්තන්තෝනි බාලිකා විද්‍යාලය. මම පාසල් යන කාලේ ඉඳන්ම නිවේදන කටයුතු කරා. සහ මට හිටියේ හැමෝම සිංහලයාලු. මම හැදුනේ පරිසරේනේ අය. එතකොට දැන් මගේ දැන් අදටත් ගුරුවරු මගේ යාළුව හැමෝම කියනවා නම විතරයි මුස්ලිම් කියන කතාව විහිළු කරනවා. ඒ වගේ දේවල් තිබුණා. ඉතින් අර මට මං හරි ආසයි සිංහල සංස්කෘතියට ආසයි බෞද්ධ පසුබිමට ආසයි. ඒකත් එක්ක මං හැම වෙලේම මේ දේවල් අධ්‍යයනය කරා. ඒවා හැදුණා වෙනවා. සහ මගේ හීනයක් තිබ්බ නිසා මම ඒව ගැන නිතරම අර ඉගෙන ගන්න ආසාවෙන් හිටියා. ඒ හින්දා ඒවත් එක්ක තමයි මම ওই විශේෂත්වය අරගෙන ඒක නැස්ති වෙලා ආවේ. ඒක හැබැයි හොඳට කළා ඔයා. ඒ හින්දා ඔන්න පළමු පරීක්ෂණයෙන්ම සමත් වෙනවා. ඊට පස්සේ එදාම පරීක්ෂණ කීපයක් පැවැත්විලා අවසානයේදී ඔයා ප්‍රවෘත්ති කියන්න තෝරා ගන්න පිරිස අතරටත් එකතු වෙනවා. මම පොඩි කාලේ ඉඳන් මගේ ලයිව් ඇට් 8 කියන්නේ අය හීනයක් ඇත්තට මේ කියන්නේ ඒ කාලේ ලයිව් ඇට් 8 කියන බ්‍රෑන්ඩ් එක තිබ්බ තැනත් එක්ක අපිට ඒ කියන්නේ අල්ලන්නවත් හිතන්නවත් බැරි හීනයක් නේ ඒක. එතකොට මට මම අහපු කියපු හැම තැනකදීම මං හැමදාම කියලා දෙන්නේ මම කවදා හරි ලයිව් ඇට් 8 එකේ එක දවසක් හරි නිවුස් එකක් කියන්න තමයි මගේ ආසාව තියෙන්නේ. ඇත්තමයි මං අදටත් විශ්වාස කරනවා මං මාර වාසනාවන්තයි කියන එක. ඒ කියන්නේ මිනිසුන්ට හීන තියෙනවා. හැබැයි එහෙම හීන හැබෑ වෙනවා මා කියන්නේ එහෙම වාසනාවන්ත වෙන්න ඕනේ ඇත්තමයි තමන් ආස දේවල් ඒ විදිහටම ලැබෙනවා කියන එක වෙන්න. ඉතින් මේ ලයිව් ඇට් 8 කියන එක මගේ හීනයක්. අයියලා එක්ක අයියලව දකින්න ලැබෙන එකත් හීනයක් කියලා තිබ්බේ. ඉතින් මං හිතන්නේ ඒ අනුව තමයි ආවේ. ඒ වார்த்தාව පිහිටවපු රාත්‍රිය මතකද? මුලින්ම ලයිව් ඇට් 8 ආරම්භ කරලා මම ෆාතිමා නස්රීන් කියපු දවස. මම මුලින්ම ප්‍රවෘත්ති ඉදිරිපත් කරේ 2016යි. 2016 නොවැම්බර් 16 වෙනිදා. ඊට පස්සේ අවුරුදු දෙකක් ගියා මට ලයිව් ඇට් 8 ඉදිරිපත් කරන්න. ජූලි මාසේ ඉදිරිපත් කරේ. අයියත් එක තමයි ඉදිරිපත් කරේ මුලින්ම. ඒක මම පෝස්ට් එකක් දාලා ඇතිය මම මේ බ්ලෙස්ඩ් සෝ ලකි කියලා. ඒ කියන්නේ අයියත් එක්ක පළවෙනියටම ලයිව් ඇට් 8 කියන හම්බෙච්ච එක. එහෙනම් මේකත් තව විශේෂ අවස්ථාවක් නේද? අනිවාර්යෙන් අයියේ. මේක අයියේ මම සහභාගී වෙන පළවෙනි සම්මුඛ සාකච්ඡාව YouTube නාලිකාවක් එක්ක. මම මට අයිය ආරාධනා කරපුවා. මට ඇත්තට මේක පුදුම හිතුණා. මට විශ්වාස කරගන්න බැරි වුණා. මම මාදුෂාන්ටත් කිව්වා මේ හරේන්ද්‍ර අයියගේ ඉන්ටර්විව් එකට එන්න කිව්වා. මම යනවා කියන එක තමයි මම කිව්වේ. යන්නද මුකුත් නෙමෙයි. මම අම්මිටත් කිව්වා. මේ මට ඇත්තට මේක මාර මම වාසනාවක් විදිහට
සලකන අයගේ YouTube නාට්‍යවලට. ඇත්තම කිව්වොත් ඔයා රූපවාහිනී තිරයට එන්නේ දේශපාලනික වශයෙන් ලංකාවේ යම් යම් ගැටලු සහගත තත්ත්වයක් තිබුණු කාලෙක. නංගිව අපි තේරුවේ වා මුස්ලිම් වීම නිසා නෙවෙයිනේ, වා දක්ෂ වීම නිසා. හැබැයි දක්ෂ ළමයාව තෝරාපත් කර ගැනීමත් සමහර වෙලාවට අපිටම සමහර චෝදනා කරපු අවස්ථාවක් තිබුණා. නංගිව තෝරා ගැනීම සමහර අය අන්තවාදීව දැක්ක සහ දේශපාලනිකව දැක්ක අවස්ථාව. මොකද ඒ කාලේ මේ දේශපාලනිකව රටේ මිනිස්සුන්ගේ මොළ කුරුවල් කරලා තිබුණේ. සමහර වෙලාවට මේ සිංහල මුස්ලිම් විවිධ ගැටුම් නිර්මාණය කරමින් පැවති වකවානුවේ උච්චතම කාලය තමයි ඔව තෝරා ගන්න කාලේ. වාට කොහොමද ලැබිච්ච ප්‍රතිචාර? අයියා 90%ක්ම මට තිබුණේ ඇත්තටම හොඳ ප්‍රතිචාර. හැමෝගෙම ආදරය තමයි ලැබුණේ. මොකද ගොඩාක් සිංහල මුස්ලිම් ભેදයක් නැතුව හැමෝම මට ආදරෙන් මාව වැළඳගත්තා. මම පොඩි අවුරුදු එතකොට 20ක ගෑනු ළමෙක්. සමහර පීඩන සමහර චෝදනා හැබැයි මට දරා ගන්න බැරි ඒවත් එල්ල වුණා. ඒ නැතුව නෙමෙයි. ඒ කියන්නේ මට Facebook එක හරහා පවා messages ඇවිල්ලා තියෙනවා වෙන. ඒ කියන්නේ මේ වගේ රස්සාවකට ගියේයි එහෙම. එතකොට තව අනිත් පැත්තෙන් ගත්තහම තව කට්ටියක් මට දානවා මේ ඇයි වෙන දේවල් නැතුවද සිංහල නාලික කියන්නේ. එතකොට ශ්‍රී ලාංකේය අභිමානය කියන තැනනේ ස්වර්ණවාහිනිය තිබුණේ. එතකොට සිංහල නාලිකාවක්. එතකොට ඒකේ මම මුස්ලිම් යුවතියක් ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී වෙන අය හිටියේ නැතුවද මේකට ගන්න කියන විදිහේ ප්‍රතිචාරත් මට ඇවිල්ලා තිබුණා. සහ ඔය කිව්වා වගේමයි, ඒ කියන්නේ අපි අතරම අපිත් එක්ක සුහඳව කටයුතු කරපු සමහර අය මාත් එක්ක හොඳට කතා කරලා මම නැති තැනවල කියපු දේවලුත් තිබුණා. ඒ කියන්නේ මම ඒකයි කලිනුත් කිව්ව, මම අර වාසනාවන්තයි. සමහර විට ඔය වගේ ප්‍රශ්නකදී අපි මොකටද නිකන් ප්‍රශ්න දාගන්නේ කියලා සමහර අය පැත්තකට වෙනවනේ. ඒ උනාට මම වෙනුවෙන් පෙනී ඉඳලා අයියා සතුටුශාරි අක්කා උනත් එතනදී මම වෙනුවෙන් පෙනී ඉන්නේ. මම හිතන්නේ එතනත් මම වාසනාවන්ත වෙන්නදී මගේ ගමන එතනින් නොනැවති ඉදිරියට යන්න. එතකොට අයියේ ඔය විදිහේ චෝදනා ප්‍රතිචාර හැම දෙයක්ම මම හරිම ඉවසීමෙන් දරාගත්තා. ඒ කියන්නේ මම අයියේ මං හැම වෙලාවකම හිතන මං හැම වෙලෙම නිහඬව තමයි උත්තර දුන්නේ හැම දෙයකටම. මම මේ හැම දෙයකටම නැවති නැවති උත්තර දෙන්න ගියේ නැහැ. මම මෙහෙමයි, මම එහෙම අන්තවාදී කෙනෙක් නෙමෙයි, මම මෙහෙම පසුබිමකින් ආවි කියනක මං කොතනකවත් කියන්න ගියේ නැහැ. මොකද මාත් එක්ක ඉන්න සමීපතම කට්ටිය දන්නව මම කවුද කියන එක. මම එහෙම අයියේ දුක් වෙන්න ඕන මගේ පවුලෙන් මොකක් හරි මං ගැන හොඳටම දන්න මිනිස්සු මට වැරද්දක් කරනවා නම් මං දුක් වෙන්න ඕනේ. මට වැඩිපුරම හිටියයි සිංහල යාළුවෝ, මගේ යාළුවෝ දන්නවා, අයියත් දන්නා යාළුවෝ, දේශාන්ල, නිමාල ඔක්කොම ඉන්නේ මගේ සිංහල යාළුවෝ තමයි වැඩිපුර ප්‍රමාණයක්. එතකොට ඒ අයත් එක්ක මං ගනුදෙනු කරපු විදිහත් එක්ක ඒ අය දන්නවා මම කොතනකවත් අර අන්තවාදී විදිහටවත් ජාතිවාදී විදිහටවත් කටයුතු කරපු කෙනෙක් නෙවෙයි කියන එක. ඉතින් ඒ හින්දා වෙන්නේ නැති මං හිතන්නේ දැන් මට කිසි ප්‍රශ්නයක් නැතුව පාඩුවේ ගමනක් යන පුළුවන් වුණේ. ප්‍රවෘත්ති කීම තුළින් ජනප්‍රිය වීම, ප්‍රසිද්ධ වීම හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැනේ. අර විශේෂතාවෙ හින්දා වයික්මනිම ජනගත වෙනවා. ඒක දැනගෙන ගත්තද? ඔව් අයියේ. ඒ කියන්නේ මම අර හිතුවේවත් නැහැ ඇත්තට මේක හිතා ගන්න බැරි වුණා. දැන් සාමාන්‍යයෙන් මම ඒ දවස්වල අයියේ අපිට ඇත්තටම කියන්නේ live at 8 එකට ඉදිරිපත් කරන්න අවස්ථාව හම්බ වෙනවා හරි අඩු වෙනේ. එතකොට මම live at 12 අපි මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරෙත් සතියට දවසක් වගේ. එතකොට වැඩි කාලයක් යන්නේ නැතුව මටම තේරෙන්න ගත්ත නෑ දැන් මිනිස්සු අඳුරනවා කියන එක තේරෙන්න ගත්තා. ඇතර මං ඒකට හරි ආදරේ කරා. මං ඒක හරිම සතුටින් බාරගත්තා. ඒ කියන්නේ කොතනක ගියත් මිනිස්සු අහන්න ගත්තා. ඒ කියන්නේ ෆාතිමාල 1000ක් හිටියත් ඒ කියන්නේ අය දන්නවනේ සාමාන්‍ය මුස්ලිම් ගෑනු ළම හැමෝටම වගේ ෆාතිමා කියන නම එනවනේ. එතකොට ෆාතිමාල 1000ක් හිටියත් අර නිවුස් කියන ෆාතිමා කියන එකෙන් මාව ගොඩක් අය අඳුරගත්තා. ලංකාවේ ෆාතිමා තමයි මේ ෆාතිමා. ඒක නිසා අර ඒක මං මාර විදිහට අත් වෙන්න මිනිස්සු හැමෝම දකින දකින තැන කතා කරා. මුල් කාලේ හැම අර ඇත්තටම අර මං කිව්වා වගේ 90%ක් විතරම මට තිබුණේ ආදරය තමයි හැමෝගෙන්ම ලැබුණේ. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් කියන මං හිතන එක මට විතරක් නෙමෙයි අයියේ කාට වුණත් ඒක අර වැරදි විදිහේ ප්‍රතිචාර. ඒ කියන්නේ කොච්චර හොඳ කරන කෙනෙක්ට වුණත් ඒක එනවනේ. මට වඩා අයියේ ඇත්තටම මං කියන්න ඕනේ මේ මගේ අම්මයි තාත්තයි හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. මොකද සාමාන්‍යයෙන් අයියේ මුස්ලිම් ගෑනු ළමයෙක් මේ වගේ සමාජශීලී රැකියාවකට යොමු වෙනවා හරි අඩු වෙන යොමු වෙනවා කියන්නේ මම ඊට කලින් දැකලත් නැහැ. එතකොට ඒ අය ලොකු රිස්ක් එකක් අරගෙන තමයි මට ඒකට අවස්ථාව දුන්නේ. සාමාන්‍යයෙන්
ගෑනු ළමයෙක් ඒ වගේ පිට තැනක රස්සාවකට යවල සමාජයෙන් ලොකු ප්‍රශය එකක් එද්දි සමාජයට මම විවෘත වෙන අවස්ථාව වැඩි. එතකොට ඒ හැම දෙයක්ම ඒ රිස්කික අරගෙන තමයි අපේ තාත්තයි අම්මයි දෙන්නම මට අවස්ථාව දුන්නේ. කියන්නේ මාව විශ්වාස කරලා. ඒ අයටත් එහෙම ප්‍රශ්න කිරීම සිද්ධ වෙලා තියෙනවද ඒගොල්ලන්ට? තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම අපේ තාත්තී හැමෝත් එකම කියන්නේ හිතවත් සාමාන්‍ය ඕන කෙනෙක් දන්න අඳුරන කතා බහ කරන හැම කෙනෙක් බිස්නස් කරන කෙනෙක්. එතකොට හැමෝම අහන්න ගත්තා කියන්නේ ඇයි යව්වේ දුවව ඇයි ඔය වගේ රස්සාවකට යව්වේ කියන්නේ දැන් සමහර වෙලාවට අය මේ රැකියාව එළියෙන් බලන කෙනෙක් එක එක විදිහට මැනගන්න අවස්ථා තියෙනවනේ. එතකොට අපි මෙතනට එනකන් දන්නේ නැහැ මේක කොයි වගේද කියන එකත් අපේ ඔළුවේ නැහැ. කලාව මාධ්‍ය ශාස්ත්‍රය ඔය වගේ ඒ කියන්නේ ශාස්ත්‍රයන් පිළිබඳව සමහර අය තුල තාමත් තියෙනවායි එක එක දුර්මත තියෙනවා. එතකොට ඒ අය කියන්නේ ඇයි මේ වගේ රස්සාවකට යවුවේ කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයේ වැඩි එතන රැකියාව කරන ෂිෆ්ට් එක වැඩි. එතකොට රැට ඉන්න වෙන අවස්ථා තියෙනවා අපිට. සාමාන්‍ය ඡන්ද විමසීම් වෙන අවස්ථාවලදී අපිට රැ ඉන්න වෙනවා. වෙලාවක් කලාවක් නැහැ. එතකොට අර ඒ වගේ තැනක කොහොමද ගෑන් ළමෙක් ගිහලා වැඩ කරන්නේ වගේ එහෙම ප්‍රශ්න අහලා තිබුණා. ඒ හැම දෙයකටම අයියේ මේ අපේ තාත්තර කියන මං ගැන තිබුණේ ලොකු විශ්වාසයක් සහ ආදරයක්. මට කවදාවත් කිසිම දෙයකට නැහැ බැහැ කියලා නැහැ අපේ තාත්තා සහ අම්මා. ඉතින් ඒ දෙන්න තමයි මගේ හෙවණැල්ල වගේ හැම වෙලාවකම මාව ආරක්ෂා කරගෙන පස්සෙන් හිටියේ. සහ අපේ අයියලා දෙන්න ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ දෙන්නත් ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය කොල්ලෝ එළියට යනකොට යාළගෙන් ප්‍රශ්න අහනවත් වැඩිය නෑ. එතකොට යාළත් ඒ හැම වෙලාවකම ඌයි මගේ නංගි තමයි ඌයා තමයි නියුස් කියන්නේ කියලා අර ආඩම්බරෙන් කිව්ව මිසක් කොයි වෙලාවකවත් මට තහංචි දැම්මේ නෑ. මේ ඌවා මේක කරන්නේ අපිටත් එක්ක හරි නැහැ කියලා. අර එහෙම කිව්වේ නැහැ. මම ඒකයි කියන්නේ මං හරි වාසනාවන්තයි කියලා. මගේ පවුලෙන් මට උපරිම සහයෝගය ලැබුණා. යාළ හැම වෙලාවෙම මුළු ලෝකයක් විරුද්ධ වුණත් මම වෙනුවෙන් පෙනී හිටියා හැම අවස්ථාවකදීම. අපේ ළඟම නෑ දෑයෝ එහෙමත් ප්‍රශ්න කරපු අවස්ථා තියෙනවානේ. එතකොට මොකද අපේ අයියේ මේ වගේ ශාස්ත්‍රයකට සම්බන්ධ කිසිම කෙනෙක් ඉඳලා නැහැ. නෑ දෑයෝ කිසිම කෙනෙක් කලාවටවත් මාධ්‍යයටවත් එහෙම. එතකොට කාටවත් ගැන අවබෝධයක් නැහැනේ. එතකොට ඒ හැමෝටම සුහඳව මෙහෙමයි කියලා කතා බහ කරලා තේරුම් කරපු අවස්ථාවක් තිබුණා. දැන් ආ ප්‍රවෘත්ති කිව්වා. ඒක විශේෂතාවක් බවට පත් වුණා වගේම බෞද්ධ ආගමික වැඩසටහන් සිද්ධ කළා. අලුත් අවුරුදු චාරිත්‍ර වාර්ත වැඩසටහන් සිද්ධ කළා. කියන් සිංහල සංස්කෘතිය සහ බෞද්ධ සංස්කෘතියට අදාළ වැඩසටහනත් සිද්ධ කළා. අපේ අමාදහර වැඩසටහන යටතේ පැවැත්වුණ තරුණ සිතට දහම් සිසිල කියන වැඩසටහනක් ප්‍රශ්න අහන්න තිබුණේ අපිට තරුණ තරුණියන්ට තියෙන. ඒකට දැන් මම අහන්න දේවල් දැනගෙන ඉන්නත් ඕන. සමහර වෙලාවට මම ස්වාමින් වහන්සේත් එක්ක මේ ගැන සාකච්ඡා කරලා උන්වහන්සේගෙන් ඒ දැනුම අරගෙන මම සමහර වෙලාවට ප්‍රශ්න හදාගත්ත වෙලාවල් තිබුණා. සහ අනිවාර්යෙන් කියන්න ඕන සමහර වෙලාවට මම මදුෂාන්ගෙන් පවා අහගෙන තියෙනවා ගොඩක් දේවල්. කියන්නේ මම දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා නෑ. ඒ කියන්නේ මගේ අතින් වචනයක් හරි වැරදුනොත් මොකක් හරි සංස්කෘතිය විනාශ කරනවා කියන එක බෞද්ධ ආගමට හානියක් වෙන විදිහ දෙයක් කියනවා කියන එක සමාජගත වෙන වේගය වැඩි. ඒ හින්දා මං හැම වෙලාවකම අර ඒ ගැන කලින් සූදානම් වෙලා උදව් අරගෙන තමයි මම මේ දේවල් ඉදිරිපත් කරේ. ඉතින් ඒකත් විශේෂයි අයියේ මම බෞද්ධාගමික වැඩසටහන් ඉදිරිපත් කරා. ඒ වගේම සිංහල අලුත් අවුරුදු වැඩසටහන් ඉදිරිපත් කරා. ෆාතිමා නස්රී නසාර් සිංහල ජන සමාජුණත් තාත්තාගේ නම වාසගම් බවට පත් වෙනවා. තාත්තාගේ පෙළපත වාසගම් බවට පත් වෙනවා. ඔයාලගේ නම ඉදිරියට තියෙන්නේ කොහොමද? අපේ අයියේ තාත්තාගේ නම තමයි වාසගම විදිහට එකතු වෙන්නේ. මගේ ෆාතිමා නස්රින් නසාර් කියලා තියෙන්නේ. අපේ තාත්තාගේ නම තමයි හනීෆා මොහමඩ් නසාර්. එයාගේ නම තමයි නසාර් කියන කොටස තමයි මට එකතු වෙන්නේ. අයියලා දෙන්නගේ නම මොනවද? මොහමඩ් ඩිජාස්, මොහමඩ් ඩිෂාම්. අම්මගේ නම කියන්න නැත්නම් තරහයි. ඔක්කොගේම නම් කියලා අම්මා ෂර්මිලා බේගම්. නංගිලාගේ ගෙවල් තියෙන්නේ කොහෙද? මහනුවර. මම ආයේ මහනුවර කටුගස්තර සෙනරත්ගම තමයි ගම. ඉස්කෝලේ යන්න පටන් ගන්නෙ කොහෙන්ද? මම ශාන්තන්තෝනි බාලිකා විද්‍යාලයේ ආයේ කටුගස්තර. සිංහල මාධ්‍යෙන්ද මුලින්ද ආයේ? මගේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මුල. කියන්නේ පවුල හැමෝම සිංහල මාධ්‍යෙන් තමයි අධ්‍යාපනය හදාරලා තියෙන්නේ. අර ලංකාවේ ඉන්නවා නම් සිංහල ඉගෙන ගන්න තියෙන එක වටිනවා කියන එකෙන් තමයි මුලින්ම ඇත්තටම අයියලා වෙහෙම දාලා තියෙන්නේ සිංහල මාධ්‍යෙන්. ඊට පස්සේ ඉතින් ඒ දෙන්නත් සිංහල මාධ්‍ය ගෙදරත් සිංහලෙන් කතා බහ කරනවා. ඒවත් ගෙදර කතා කරන්නේ සිංහලෙන් විතරමද? සිංහලෙන් තමයි අයියා කතා කරන්නේ. දැන් සාමාන්‍ය වට දෙමළ පුළුවන්ද? පුළුවන් ටිකක්. උනාට අර සිංහල තරම් මට කන්ෆිඩන්ට් කතා කරන්න බෑ දෙමළ. ඉස්කෝලේ තවට හොඳ තැනක් සහ නමක් තිබ්බද? නම ෆාතිමා.
හැබැයි සිංහලවලට හපනි. ඔව් අය ඒ කියන්නේ දැන් බොදු බැතිගී තිබ්බත් මම ඒකේ මුලින්ම ඉන්නවා. වෙසක් කූඩු තරගයක් තිබ්බත් මම ඒකේ මුලින්ම ඉන්නවා. අර සංවිධානය කරන කටයුතු වල වුණත් ඒ හැම දෙයකම මම මුලින්ම ඉන්නවා. ඉතින් මගේ යාළුවෝ ඒ හැමෝත් එක්කම අර මට වැඩිපුර හිටියේ සිංහල යාළුවෝනේ. ඉතින් එයාත් එක්ක අර මමත් ඒ සෙට් එකේම ඉඳලා ඒ දේවල් වලට හවුල් වුණා. ඒකට හිටිය අපේ විදුහල්පති තුමිය පත්මාලේකම්ගේ මැතිනේ හැම ආගමකටම සමතැනක් දෙන්න ඕන කියන තැන එතුමිය හිටියා. සහ මම මේ කතාවත් කියන්න ඕනේ, මම මුලින්ම නිවේදන කටයුතු වලට යොමු කරනකොට එක ගුරුතුමියක් එක මගේ කනටම ඇහුණා, මෙච්චර 4000ක් විතර ඉන්න ඉස්කෝලේ සිංහල ළමයෙක් හිටියේ නැද්ද ඔකට දාන්න කියලා අහලා තිබුණා. ඒ වගේ ගුරුවරුත් අපි අතර ඉන්නවානේ. එතකොට අපේ විදුහල්පති තුමිය කෙලින්ම උත්තර දුන්නා, ඒ ළමයා දක්ෂයි, ඒ ළමයාට අපි තැන දෙන්න ඕනේ කියන. මේ ඔක්කොමත් එක්ක එනකොට දැන් තව වார்த்தාවක් වා පිහිටවනවා ඊට පස්සේ. ලංකාවේ සිංහල රූපවාහිනී නිවේදකයෙක් සමග විවාහ වන ප්‍රථම මුස්ලිම් රූපවාහිනී නිවේදිකාව බවට පත් වීම. ඔව්, ඒ වார்த்தාවටත් අයිය අයිතියක් තියෙනවා. අයිය මදුෂානෝ ඉන්ටර්වියු කරනකොටත් අයිය තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අපි ඕක කතා වෙලා තියෙනවා. ඉතින් කියන්නේ කොහෙන් ගියත් අයිය වார்த்தාවට. ඒක නෙමෙයි, මම වාගේද මට මතකන ඕනේ මදුෂාන් ගත්තත් මං ඉන්න කාලේනේ. හැබැයි ඉතින් මේ ආදරේ ඇති වෙච්ච විදිහ නම් ඒකට නම් අපි සම්බන්ධයක් නැහැ. නෑ, ඒක හරිම හොර රහසේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර කවුරුත්ම දන්නේ නැහැ. මොකද එකක් කියන්නේ දැන් මේ වගේ දෙයක් ඇත්තටම එළියට යනකොට ඒක කොයි විදිහට සමාජයේ බාරගන්නේද කියන ප්‍රශ්නේ අපිට තිබ්බා. සහ එයා හැම වෙලාවකම හිටියේ මේ සම්බන්ධයේ ඉස්සරහට නොගියොත් ඔයාට ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ කියන තැන තමයි එයා හැම වෙලාවකම හිටියේ. ඒ නිසා අපි මුලින්ම කරේ අපි ගෙවල් වලට කිව්ව එකයි ඒ සම්බන්ධයෙන් පටන් ගත්ත ගමන්. කියන්නේ එයාට ඕන වුණා හරියටම ස්ථිරව මේක වෙනවද නොවෙනවද කියලා දැනගන්න. ඒ කියන්නේ ඇත්තටම එයා සම්බන්ධතාවයක් නිසා ගොඩක් කලකිරීමකට ලක් වෙලා හිටිය අවධියක් ඒක. ඒ නිසා එයා කිව්වා කෙලින්ම මේක අපි පිළිවෙලකට පටන් අරගෙන පිළිවෙලකට කරගෙන යනවා නම් අපි කරගෙන යමු කියන මට්ටමේ ඉඳලා එයා මුලින්ම කිව්වේ නංගුවා ගෙදරට කියන්න ඔයාලගේ ගෙදරට කියලා. ඒක තමයි මට තිබ්බ ලොකුම අභියෝගය අයියේ. ගෙදරට කියන්නේ මම අපේ චූටි අයියට තමයි ඉස්සෙල්ලම කිව්වේ. මම මැසේජ් එකක් දාලා කිව්වා මෙහෙම එකක් තියෙනවා, ඔයා ගෙදරට කියලා මට කැමැත්ත අරන් දෙන්න කිව්වා. එයාට වැඩේ බාර දුන්නා. ඔව් කියලා දුන්නේ. ඊට පස්සේ මගේ අපේ අයියා හැම පිස්සුද අපිට ගෙලින්ම ඇහුවේ එහෙම. ඊට පස්සේ ඇත්තද කියන්නේ මේ එහෙම කියලා අහලා පස්සේ හරි හරි බලන්නම් ඉන්නෝ කියලා අයියා තමයි පොඩ්ඩක් ඉතින් කතා බහ කරලා ගෙදරටත් කතා කරලා ඔහොම ටික කාලයක් ඇදි ඇදි ගියා. කැමැත්ත ලැබුණ නැහැ මුලින්. දැන් මට ඒ ගැන පොඩ්ඩක් කියන්න බලන්න. දැන් ඉස්සෙල්ලා මේ නිවේදිකාවක් වීම ප්‍රශ්නයකට ලක් කළානේ. ඔව්. පවුලේ අයව දැන් නිවේදිකාවක් වෙලා එතනින් නතර නොවි නිවේදකෙක් එක්ක විවාහ වෙන්න යනවා. ඒ නිවේදිකා සිංහල, ඒ නිවේදිකා දකුණේ, මේ උඩරට මුස්ලිම් පරම්පරාවක තරුණියක් දකුණේ සිංහල නිවේදිකා විවාහ වෙන්න යනවා කියන කතාවට කොහොමද හරි ප්‍රතිචාරය ගෙදරින් ආවේ? අයියා ඇත්තටම මේ කැමැත්තක් හම්බුනේ නැහැ මුලින්ම. ඒ කියන්නේ ඔක කරගන්න ඕනේද වගේ හිම මට්ටමක තමයි. ඒ කියන්නේ අපි හරි හිතවත් අයියා. ඒ කියන්නේ අපි හරි යාළුවෝ වගේ ගෙදර අම්මයි තාත්තයි මගේ ඕන දෙයකට හින්නවා. අයියලා දෙන්නත් ඒ වගේ. ඉතින් මට මේක අර සුහඳව විසඳ ගන්න තමයි ඕන. මං කෙලින්ම අපේ තාත්තට කිව්වේ මට අම්මයි තාත්තයි අයියලා දෙන්නයි කැමති නම් ඇති. මට එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් අපේ තාත්තා ඇත්තටම මං එක කියන්නේ මට අයියේ වචන වලින් ඒක කියන්න තේරෙන්නේ නැහැ. අර මං නිසා මාර රිස්ක් එකක් යාගත්තේ. මොකද යාර හරි සමාජශීලී කෙනෙක්නේ. එතකොට එයා දන්නවා අනිවාර්යෙන් යාට ලොකු බලපෑමක් එනවා කියන එක. ඒ හැම දෙයක්ම තියාගෙන අර මට කවදාවත් නෑ බෑ කියන්නේ නෑ සහ මගේ සතුට තියෙන්නේ එතන කියන එක දැනගෙන තේරුම් අරගෙන එයා මට ඉඩ දුන්නා. සහ මං හිතන්නේ තීරණේ වැරදිලා නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි කැමැත්ත ලැබුණේ. හැබැයි කැමැත්ත ලැබිලත් අවුරුද්දක් දෙකක් විතර සම්බන්ධය තිබ්බා. ඒ කියන්නේ අපි දෙන කොහෙවත්ම යන්නේ නැහැ. අඩුමතරම අයියේ කෑමකට එළියකටවත් අපි දෙන්නේ යන්නේ නැහැ. ඒ දවස්වල මං රණ්ඩු කරනවා මදුෂාන් එක්ක. ඒ කියන්නේ දැන් සම්නි ආදරය කරන කාලේ එහෙමනේ ඇවිදින්න කැමති, එළියට යන්න කැමති එහෙම. එතකොට අනිත් එක මං හිටිය වයසත් එක්ක අවුරුදු 20-21 කියන්නේ ආදරය සුන්දරම කාලේනේ, විඳින්න ආස කාලේ. ඉතින් ඒ වුණාට එයා කිව්වේ නෑ. ඒ කියන්නේ දැන් ඔයා එළියට ගියම ආව මිනිස්සු දන්නවා. සහ මේක නොවුනොත් ඔයා ඉස්සරහට යන්න ඕන හරි විදිහට කියන තැන. ඊට පස්සේ ඉතින් එකපාරටම තමයි අපි ඒ ගෙවල් දෙකෙන් කතා කරලා දැන් සම්බන්ධ කියන්නේ තේරුම් ගැනීමත් එක්ක ගෙවල් දෙකෙත් හොඳ සම්බන්ධයක් තිබුණා. ඊට පස්සේ එයාලගේ ගෙදරත් මට ලොකු ආදරයක් තිබුණා සහ ආශිර්වාදයක් තිබුණා නංගී අම්මා තාත්තා ඔක්කොගේ. එහෙන්
ලොකු ප්‍රශ්නක් වෙලා නැහැ. එහෙනම් මුලින් චුට්ටක් තිබුණා අයියේ ප්‍රශ්න නැතුව නෙමෙයි. ආයගෙත් මදුෂාන්ගෙත් නංගි තමයි අතරම ඇවිත් තෙලා. ඔයාගේ අයියා එයාගේ නංගි. මැදිහත් වෙලා ඊට පස්සේ කතා බහ කරනකොට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හදිසියෙම තමයි පිටින් විභාගයේ විස ගැනීම ළඟම හිතවතුන් කිහිප දෙනෙක් එකතු කරගෙන කරේ. ඒක අපි ඇත්තටම ප්‍රසිද්ධ කරන්නවත් හිතුවේ නැති දෙයක්. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ මේකට එන ප්‍රතිචාරය. හැබැයි අපිට ප්‍රසිද්ධ කරන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. ඒක රැයින් එක වෛරල් වුණා. ඊට පස්සේ අපිට ඒ කියන්නේ හිතා ගන්නත් බැරි විදිහට එක එක ප්‍රතිචාර ආවා. එක එක කිව්වේ? බැනුමුත් තිබ්බා, හොඳත් තිබ්බා. ආදරේ ගොඩක් අයගේ ලැබුණා. ඊට පස්සේ මුස්ලිම් සමාජයෙන් අපිට බලපෑම් ආව නැතුව නෙමෙයි. අම්මලා තාත්තලාගෙන් සෑහෙන ප්‍රශ්න කරපු පිරිස් හිටියා. ඇයි සිංහල කෙනෙක් බැන්ද කියන මට්ටම. අයියේ මම පළවෙනි කෙනා නෙමෙයි සිංහල ජාතික තරුණියක විවාහ කරගත්ත. අර කිව්ව කාරණාව තමයි මම රටම දන්න කෙනෙක් නැතකොට මට ඇඟිල්ල දික් වෙනවා වැඩි. සමහර නෑදෑයෝ ඉන්නවා. අදටත් කතා නොකර නෑදෑයෝත් ඉන්නවා. මේ විවාහ වීමේ තීරණය නිසා? නිසා. අර හැමදේම අපි සමසිතින් විඳ දරාගෙන ඉස්සරහට යනවා ඉතින් අය. දැන් අපි මදුෂාන් කියලා කිව්වට නම් හරියට නම කිව්වෙත් නෑ තාම. මදුෂාන් ද සිල්වා මේ වෙද්දී හිරු රූපවාහිනී නාලිකාව හරහා බොහොම ජනප්‍රියම රූපවාහිනී නිවේදකයෙක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ස්වර්ණවාහිනියේදී බැඳි හාදකම තමයි අවසානයේදී විවාහය දක්වා මල්පල ගන්වන කාරණාව බවට පත් වෙන්නේ. අනේ බය වෙන්න එපා. ස්වර්ණවාහිනියේදී බැඳි හාද වලින් විවාහ වෙන අයට වරදින්නේ නැහැ. දැන් පහුගිය දවසක වදාගෙන හිටිය ඇක්ටර් සහ ડોක්ටර් ආවා. එතරම් විශේෂතාවක්. ඊට පස්සේ ඔයාලගේ වාර්තාවක්. වාර්තාගත විවාහයක් අවසානයේදී අපි දකින්නේ. අයියේ මම කොච්චර පින් කරලාද කියලා මට තේරෙන්නේ නැහැ කියන එක. මම මාර වාසනාවන්තයි හම්බ වුණ එක හින්දා ඇත්තටම අයියේ මගේ ජීවිතේ මම ගත්ත හොඳම තීරණය කියලා මං හිතන්නේ ඒකයි. මට සැමියෙක්ගෙන් ලැබෙන්න පුළුවන් උපරිම ආදරය, රැකවරණය, සහයෝගය හැම දෙයක්ම යාගෙන් ලැබෙනවා. ඊට පස්සේ 2019 දී විවාහ වුණු මේ යුවලට ලස්සන දූ සිඟිත්තිය හම්බ වෙන්නේ 2023යි. 2023 නොවැම්බර් 22 වෙනිදා මගේ උපන්දිනය දවසේ. මේ වෙනකොට ඔයා ස්වර්ණවාහිනියේ නිදහස් නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. දැන් දුවත් එක්ක තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. ඔව් අයි මදුෂාන් කරන්නේ 8-5 රස්සාවක් නෙමෙයි. එතකොට එයාටත් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා රස්සාව වෙනුවෙන්. ඒ නිසා මට එයත් එක්ක මේ කාලේ වැඩිපුර ගත කරලා ඒ අතරතුර මගේ වෘත්තියට බාධාවක් නොවෙන්න මම මේ කටයුතු කරනවා කියන තීරණයත් එක්ක තමයි මම නිදහස් නිවේදිකාවක් වෙන්න තීරණය කරේ. දුවගේ නම මොකද්ද? දුවගේ නම ශෛලි සෙරායද සිල්වා. ශෛලි කියන්නේ තෑග්ග කියන එක, සෙරාය කියන්නේ ප්‍රින්සස් කියන එකයි. කුමාරිකාව. ඔව් කුමාරිකාව කියන එක. ඉතින් ඇත්තටම එයා තමයි අපිට හම්බුණ ලොකුම තෑග්ග. සහ අපේ ලෝකේ කුමාරිකාව. ඒකත් එක්ක තමයි ඉතින් අපි ඒක තීරණය කරේ. අවුරුදු 8කට කලින් අවුරුදු 20ක තරුණියක් විදිහට දැකපු මේ කෙල්ල අද මහා අම්මණ්ඩේ කෙනෙක් විදිහට කතා කරනවා. හරි ආසය අහගෙන ඉන්න. අයියේ කියන්නේ අම්මා කෙනෙක් වෙනකන් ඒක තේරෙන්නේ නැහනේ. මම අම්මා කෙනෙක් වුණාට පස්සේ මගේ අම්මට මං දිනදාටත් වඩා ආදරෙයි අයියේ. ඒ කියන්නේ දැන් තේරෙනවා අම්මා කෙනෙක් කොච්චර කැපකිරීමක් කරනවද කියලා ළමෙක් වෙනුවෙන් උස්මහත් කරන්න. ඇත්තටම කියන්නේ අපිට වඩා අඩු පහසුකම් යටතේ නියාලා මේ දේවල් කරන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ තරම් දියුණු නැති කාලයක යාලා ගොඩාක් කැපකිරීම කරගෙන අපිව ලොකු මහත් කරන්නේ නැති, ඒ වගේම සමාජයෙන් විවිධ ප්‍රශ්නෙදී අපි වෙනුවෙන් පෙනී ඉන්නේ නැති. අපිට ඒ කාලේක දැනුන්නේ නැහැ. දැන් මට තේරෙනවා ඒ කියන්නේ අම්මා කෙනෙක්ට එහෙම කරන්න පුළුවන් නේද කියන එක ඒක මට මාර විදිහට දැනෙනවා. වෘත්තිය කියන දේ මම සදහටමත් ඇරලා නෙමෙයි පොඩි සමුදීමක් කරලා තියෙන්නේ. ඊට වඩා මට මගේ දුව වටිනවා කියන තැන මං ඉන්නවා. සහ මට ගෙවෙන කාලේ අපිට අල්ලලා නවත්තලා තියාගන්න බැහැ නේම පුළුවන් වුණා නම් මට ඔය දෙකම සමබරව කරගන්න තිබ්බා. කොච්චර කිව්වත් කොහොම කරත් අර මට යාව මගේ ඇරෙනවා කියන එක මට දැනුන නිසා තමයි මං ඒ තීරණය ගත්තේ. මං කියන්නේ මේ රැකියාවක් කරන අම්මා කෙනෙක් ළමයින්ට අසාධාරණයක් කරනවා කියන එක. ඇත්තටම එහෙම කරන්න ලොකු ශක්තිමත් හදවතක් තියෙන්න ඕන අයියේ. මං හිතන්නේ මම ඒ තරම් ශක්තිමත් නැහැ. මගේ කාලය අර දෙපැත්තට බැලන්ස් කරගන්න මට ඊට වඩා ලොකු කාලයක් බබා එක ගත කරන්න ඕනේ කියන එක මට දැනුණා. එහෙමනම් දැන් මේ සතුටු දායක වැඩසටහන නිමා කරන්න කලින් ඔයාගේ සංකේතයෙන්ම අපි මේ කතාබහ නිමා කරමු. Life@8 කියන සන්නාම යටතේ තමයි ෆාතිමා නස්රීන් සමාජගත වෙන්නේ. ඒ නිසා Life@8 වල ආරම්භයක් සහ අවසානයක් මේ වැඩසටහනේ අවසානයේ අපි යොදාගනිමු.
අයිබෝවන් අදත් සමබර ප්‍රවෘති විකාශය ලයිවට්ටේට් සමගින් මම ෆාතිමා නස්රෙන්. දැන් ඉවර කරන්න ලෑස්ති වෙන්නේ වැඩසටහන. වැඩසටහන ඉවර කරන කලින් ප්‍රවෘත්ති ඉවර කරලා ඉන්න. ඒ පුතත් සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. මම ෆාතිමා නස්රෙන්. එහෙමනම් මමත් අදට ඔබෙන් සමුගන්නවා වැඩසටහන මෙලෙසින් නිමා කරමින්. ගොඩාක් ස්තුතියි මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තට. මේ වැඩසටහනට එන්න ලැබීමම වාසනාවක් සහ මගේ ජීවිතයේ විශේෂ අවස්ථා ගොඩක අය ලොකු රෝල් එකක් කරපු කෙනෙක් සහ ලොකු සාක්ෂිකාරයෙක්. ඉතින් ඒ හැම දෙයකටම ස්තුතියි. විශේෂයෙන්ම අය හැම වෙලාවකම නිහතමානීව ජ්‍යෙෂ්ඨෙක් විදිහට අපිට හැම වෙලාවකම උදව් කරලා තියෙනවා. ඒ හැම දෙයකටම බොහොම ස්තුතියි අයියේ. බොහොම ස්තුතියි නංගි ඔයාටත් සහ බොහොම සතුටුයි මේ ආදරය මෙලෙසින් බෙදා හදා ගන්නට හැකිවීම සහ ඔයාට ආදරය කරන ගොඩාක් පිරිසක් මේ වැඩසටහන නරඹනවා. මේ යටින් තියෙන කමෙන්ට්ස් එකින් කියවා බලන්න කොච්චර ආදරයක් ඔයාට ලැබෙනවාද මේ සමාජෙන් කියන එක. ඒ සියල්ලත් එක්කම ඔයාගේ හැම ගමනකම තියෙනවානේ සාර්ථක කඩයිම්. ඒ තවත් සාර්ථක කඩයිම් එක්කම ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.